දෙමළ ජනතාවගේ පැත්තෙන් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ගැටලුවක් ඇති වෙලා තියෙනවද? ලංකාවේ නෑ. වෙන කොහේරේ තියෙනවද කියලා මම දන්නේ. ඔබ කොහොමද පැහැදිලි කරන්නේ? මම දන්නවා. වෙන කොහේරේ තියෙනවක් මම දන්නවා. ලංකාවේ නෑ. ඒක පැහැදිලි කරන්න මේක මෙහෙමයි. මගේ අපි කියන ප්‍රශ්නයක් මේක දැන් අවුරුදු 20ක් විතර අපි කියනවා. 20කටත් වැඩි නෑ. දෙමළ ජනයා දෙමළ වීම නිසාම මේ රටේ ලංකාවේ කිසිම ආකාරයකට ප්‍රශ්නයකට ලක් කරලා නැහැ. එහෙම නැත්නම් තවත් විදිහට කියනොත් දෙමළ ජනයාට දෙමළ වීම නිසාම මේ රටේ ප්‍රශ්නයක් නැත. අසාධාරණයක් වෙලා නැත. දැන් ඕකට විරුද්ධව එක එක පඬිවරු නොයෙකුත් කතන්දර කියනවා. ඒ පඬිවරු කියන කතන්දරවල දිහා බැලුවම අපිට පේනවා ඒ අය කොයිතරම් දුරට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විසින් මෙහෙවන් ලබනවාද කියන එක. දැන් අපිට කියනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරවැය නිසා 1956 දෙමළ ජනයාට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. දැන් ඒක වෙන්නේ නම් 1956ට ඉස්සෙල්ලා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වෙලා තියෙන්න ඕන. දෙමළ භාෂාව මේ රටේ රාජ්‍ය භාෂාව වෙලා තිබුණා නම් ඔන්න කියන්න පුළුවන් දැන් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව නෙවෙයි. දැන් ඔන්න දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව නොකිරීම නිසා හෝ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. මම කියන්නේ මේකයි. මේකේ හොඳ නරකයි පස්සේ කතා කරමු. ඒතෙක් රාජ්‍ය භාෂාව වෙලා තිබුණේ ඉංග්‍රීසිනේ. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වෙලා තියදී දෙමළ මිනිස්සුන්ට මහ ලොකු ප්‍රශ්නයක් තිබුණ නැත්නම් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීම නිසා මොකද තියෙන ප්‍රශ්නේ? මෙතන ප්‍රශ්නේ වුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීම නෙමෙයි. මෙතන ප්‍රශ්නේ වුණේ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව තත්ත්වෙන් අයින් කිරීම. මේකයි ප්‍රශ්නේ. ඒ කාටදී ප්‍රශ්නයක්? ප්‍රශ්නේ ඇත්තයි. ඒක තමයි මම උත්තර දෙන්නේ. ප්‍රශ්නේ ඇති වුණේ සාමාන්‍ය දෙමළ ජනයාට නෙමෙයි. ප්‍රශ්නේ ඇති වුණේ ඉංග්‍රීසි කතා කරන දෙමළ ජනයාටත්, ඉංග්‍රීසි කතා කරන සිංහලයන්ටත්, සමහර සිංහලයන්ටත්, ක්‍රිස්තියානි පල්ලියටත්, ඒ වගේම සමහර පූජකවරුන්ටත්, මේ රටේ එවකට හිටපු බර්ගර් ජන වර්ගයටත් මේ වගේ පිරිසකට තමයි ප්‍රශ්නේ වුනේ. සාමාන්‍ය දෙමළ ජනයාට ඔය ප්‍රශ්නයක් ඔය විදිහට ඇති වුනේ නැහැ. ඇති වුනේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසිය මත රැඳිලා හිටිය මිනිසු කොටසකට. ඒ මිනිසු කොටස අතර වැඩිපුර හිටියේ සිංහලයන් අතර නම් ක්‍රිස්තියානි, දෙමළ අය අතර ක්‍රිස්තියානි හිටියා. මේ වගේම බර්ගර්. මෙතන ඇත්තටම වුනේ තවත් විදිහකට කියනවා මෙහෙම දැක් වුණා උතන. එතෙක්කල් 48 අපිට නිදාසක් හම්බුණා කියලා කියනවනේ. නිදාසක් හම්බුණාට මොකද මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන හිමි වුණේ නැහැ. හොඳයි මට සමා වෙන්න ඔබතුමාට බාධා කරන්න සිද්ධ වෙන අපිට දවසේ පුවත සඳහා යන්නට සිදු වෙනවා. ඉන්න අනතුරු නැවතත් මේ කතා බහ ඉදිරියට කරගෙන යමු. ඔබ නැවතත් එක්ව සිටින්නේ 360 සමගින් අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා සමග 360 සමග. මතක් කරන්නම් අපගේ දුරකථන අංකය 0117 33 72 62 7033 72 62. අපි කතා බහ කරමින් සිටියේ 48න් පස්සේ සිංහල භාෂාවත් එක්ක ඇතිවූ තත්ත්වය පිළිබඳව. නම කීකේ හිටියේ 1948 නිදහස ලැබුණට සිංහල බෞද්ධ සංස්කෘතියට මේ රටේ හිමි විය යුතු තැන හිමි වුණේ නැහැ. ඩී.එස්.එන් නායක මහත්මයා පුද්ගලෙක් හැටියට ගත්තාම ගැමි ගතිගුණ තියෙන්න ඇති. නැහැ කියන්නේ. නමුත් මේ මහත්මයාගේ සමාජ ජීවිතයේදී මේ මහත්මයා තනිකර ඉංග්‍රීසිකාරයේ කනුකරණය කරන්න තමයි ගියේ. අර මොකද මේ දැකලා දිනනද මන් දන්නේ. ටොප් හැට් එක දාලා ටේල් කෝට් එක ඇඳලා ඒ වගේ රූපවලින් තමයි මේ ඡායාරූපවලින් තමයි අපි ඩී.එස්.එන් නායක මහත්තයා ඉස්සෙල්ලාම දැක්කේ. දැන් ඒකේ තේරුම මේකයි. මම ඩී.එස්.එන් නායක මහත්තයා අඳුරනවා ලංකාවේ ඔබාමා හැටියට. ලංකාවේ ඔබාමා කියලා කියන්නේ කවුද මේක පොඩි? සමහරට හිතෙන්න පුළුවන් මම පොඩ්ඩක් එහාට යනවා කියලා. නමුත් මේක තේරුම් ගැනීම සඳහා මම හිතන අවශ්‍ය වෙයි කියලා. ඔබාමා කියලා කියන්නේ ඇමරිකාවේ කළු ජාතිකයෙක් ජනාධිපති වුණා. දැන් ඔහුව ජනාධිපති කිරීම පිළිබඳව ලොකු කතා යනවා ලංකාවෙත්. ඇමරිකාව කොච්චර හොඳද කළු ජාතිකයෙක්ව ජනාධිපති කරලා තියනවා නේද? අපිටත් අහන්න ලැබෙන පඬිවරු නිතර කියනවානේ. දැන් නමුත් ඔබාමා කියන්නේ කවුද? ඔබාමා කියලා කියන්නේ කළු ජාතිකයෙක්ද? නැහැ.
ओगे पाटकाल पुलवांग नव तो के संस्कृति मगत ओगे संस्कृति अमेरिकन क्रिस्टियानी संस्कृति ओ मुलदी इस्लाम भक्ति के एक या अहकर या क्रिस्टियान लमा काले एक देशपाल तेम सदाकर अखिल नव मम्मी की अन्न याट हो इंग्लिश कथा कर उच्चारण कर या अमेरिका वे हम विश्वविद्यालय टिया हार्वर्ड प्रिंसटन विश्वविद्यालय इतकोटे या ये संस्कृति टैतुलना या इंग्लिश कथा कर कथाकराने कल मिनल तंग विन वचन वाली नंग ओबामा खेल की अमेरिकन इंग्लिश अमेरिकन अमेरिकन इंग्लिश अमेरिकन इंग्लिश क्रिस्टियानी संस्कृति वेलगत एक पोषणे वे मिनक डीएसएनक डीएसएनक ब्रिटान्य क्रिस्टियानी संस्कृति वेलगत मिनक ओह अगमति गेरवे लंका मिनी ओह अगमति पदवी एट पत्वे ब्रिटान्या चंदेने पत्तने के चंदेदाय पत्तने चंदर इदिरी पत्तने कौन चंदर इदिरी पत्तने डीएसएन नायक महत्य अरे एन एम पेरा एन एम पेरा डीएसएन नायक महत्य बेलवा लंका मिनिस्ट्री तीन डीएसएन नायक पड़ी जाति का तीन मे कई अपीट नायक अति के उवे इंग्लिश कार ओण दुन नायकोरे कतम पनस्थायन का मेतिवर्ण दिखे अभी केरवे इतकोट मिया अगमतिना सिंगल बौद्ध संस्कृति अट वेच ओबामा जनाधिपत नायकेला कल मिनसुटा सुगति अक्ना बल कल मिनसुमे कल मिनस मुनाकमा डीएसएन महात्मा सिंगल बहुत संस्कृति मुनाक नमूत एग्दास अटसिय पहालवे मेरटे मतया गोडी तिबुना सिंगल अंट मेरटे हिमित एनिसातम एग्दास अटसिय दाहते दाहते निधासटने एनिसातम एग्दास अटसिय हतलिसटे निधासटने एवाट अपि केरलिकल केन पुरुदुकल तिन इतिहास इसकोले इव केरल इनवे इव केरल लवेन्नी ब्रिटानिया पैति इंदल बेलुव अपे पैति इंदल बेलुव मे निधासट ए निधासट ईट पस्से एग्दास अटसिय हतलिसटेन पस्से अपिट नायक हिटियने एग्दास अटसिय दाहटेन पस्से अतरम नायक हिटियने ए नायकयंगेन इता विशाल प्रमाणयक घातने किरुवा टिक दिनेक सल्ली दीला के मन अदास वरप्रसाद दीला इंग्लिश ईट पास पेलंतिया पुर्दू के पास हर मे पेलंती मिन अपीट नायक इधर पच्चर एक अपीट तोर गण तेन डीएसएन नायक अभी तोर गोनी नम सिंगल मिन तिबुना इंग्लिश भाषा वेन सिंगल भाषा राज्य भाषा कर इंग्लिश क्रिस्टियानी संस्कृति सिंगल संस्कृति अट सिंगल बौद्ध संस्कृति अट मेरटे हिमित सिंगल राज्य भाषा किरीम वरदी केला बंडार नायक महता विसिन्व पिलिगत निसाय केला बंडार नायक चेलव नायकम गिविसुमट अत्संत बन्ने एक बंडार नायक महात्म्या पिलिगत एक मिहिम अत्तकुत्तिना बोरुगुत्तिना बंडार नायक महात्म्या पिलिगत्ते नै सिंगल भाषा राज्य भाषा किरीम वरदक केला हितुमा किया हिटे पस्से देमल भाषा वट्ट साधारण तनक दियुतु किने मिसक सिंगल भाषा राज्य भाषा के लिए वरदक केला पिलिगत्ते मुकक्ते साधारण तनक केला साधारण तनक केने किन अदास ने एक हरि लेसिद एक महालुगु देयक नेवी मुकद्द एकेन किया हिटिए देमल जनयाट एगुलंग वेडिपलात्वल एगुलंगे भाषावेन कटियुतु करगन नियमयम देवल अधिकरणे कटियुतु करन्न वेन्न पुलुवा මේ උපැන්න සාති කියලා කච්චරේ වැඩ කරගන්න මේ වගේ දේවල් දැන් ඔය 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 මිනිස්සු කියන දේවල් වල මිනිසුන්ට ඉතිහාසය මතක නැහැ ඉතිහාසය දන්නේත් නැහැ මේගොල්ලන් නොදන්නේ ඉතිහාසයක් තියෙනවා මම ඉතිහාසය කියන මේ රටේ මේ ඉතිහාස මහාචාර්යවරුත් දන්නේ නැහැ ඉතිහාසය